මං කැමති වීඩියෝ එක බලන්න කලින් පුදු මතක් කිරීමක් ඔයාලට කරන්න. ඔයාලා තාමත් නියුටෙක් YouTube channel එකට subscribe කරලා නැත්නම් මම මේ පෙන්වන විදියට රතු පාටිගේ subscribe button එක උඩ එකපාරක් click කරන්න. ඔයාට click කරාට පස්සේ මේ විදියට bell icon එකක් පෙන්වයි. ඒ bell icon එක උඩ click කරන්න. එතකොට ඔයාට මන් දාන වීඩියෝස් ඔයාලගේ phone එකේ notification එකක් විදියට ගෙනවා ගැනීම කියාවක් තියෙනවා. එහෙනම් අපි ගිහින් වීඩියෝ එක බලමු. සිරදනාවම ආයිබෝන් කියලා පිළිගන්නවා අපි නිව්ටෙක් YouTube channel එකට. ඉතින් ඔයාලා දැනටමත් දන්නේ නැති මං අද කියන්නේ මොකද්ද කියලා ඔයාලා මගේ thumbnail එක හරි ඔයාලා මගේ මං ඉස්සරහින් YouTube video එකේ දා photo එක හරි දැක්කනා. ඉතින් මං අද ඔයාලට කියන්න යන්නේ ඔයාලා දකින්න ඕනම සින්දුවකේ සින්දුවේ කටහඬ අයින් කරලා ඔයාලට සින්දු කරන්න පුළුවන් විදියට ඒ music track එක හදන විදියයි. ඉතින් ඔයාලමත් ඔයාලට තේරෙන්නේ නැති මං කියන දේ. මම තව ටිකක් වට පෑදේ කරුවොත් ඔයාලට පුළුවන් දැනගන්න. දැන් ඔයාලා දක්න සින්දුවක් තියෙනවනේ. දැන් මේ සින්දුවේ ගායකයා කියන voice record එකේ තියෙනනේ voice record එක අපිට සම්පූර්ණයෙන්ම කයින් කරලා අපේ දැන් තමන්ගේ voice record එක දෙවීමේ කියාවක් තියෙනවා. එහෙනම් අපි ගිහින් video එක බලමු. ඒ වගේම තාමත් ඔයාලා මගේ නිව්ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මගේ channel subscribe කරලා bell icon එක දබන්න. ඉතින් ඔයාලා මුලින්ම Play Store app එකට යන්න ඕන. Play Store app එකට ගිහලා ඔයාලා search කරන්න sing play කියලා. sing play කියලා search කරපු ගමන් ඔයාලට මුලින්ම පේනන app එක තමයි ඔයාලා ගන්න ඕනේ. ඉතින් මේක ගොඩක් හොඳ app එකක්. මේකේ reviews තියෙනවා 4.1. ඒ කියන්නේ 98යි කේ 98000ක් review කරලා තියෙනවා. ඒ වගේම 21MB තමයි මේ app එක වෙන්නේ. ඉතින් මේකෙන්නේ 10ටත් වඩා කට්ටියක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. එහෙනම් අපි ඒක ඉන්ස්ටෝල් කරගමු. මේක මෙගාබයිට් 21ක් ඉඳලා ලොකු ගාණක් වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේන්නේ නැති මේ app එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි කියන්නේ. දැන් app එක setup වෙන ගමන් තමයි තියෙන්නේ. හරි. දැන් අපේ app එක සම්පූර්ණයෙන්ම setup වෙලා ඉවරයි. දැන් අපි app එක open කරගමු. ඕපන් කරගද්දි මට මුලින්ම ඩිස්ප්ලේ වෙන්නේ මේවා එකක්. මේ වගේ පර්මිෂන් ඉල්ලයි ඔයාගෙන්. ඔයාගේ පර්මිෂන් වලට අලව් දෙන්න. දුන්නට පස්සේ ඔයාව ටික වෙලාවක් මේ ඩිස්ප්ලේ එකේම තිබිලා ඔයාව ආයෙත් වෙනම ඩිස්ප්ලේ එකකට ගෙනින්න. එතකොට ඔයාලට කරන්න ඕන දේවල් ටික ඔයාලට මේ නිල් පාටින් ඊතල ගාලා ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලට මම කියා දෙන්නේ ඉඳි ටික ක්ලෝස් කරලා දාන්නම්. දැන් ඔයාලට පුළුවන් මේ ෆේවරිට් කියන ඔයා කැමති සින්දු ඔයාලට ෆේවරිට් දාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන තරු වලට ක්ලික් කරලා පස්සේ ඒක ෆේවරිට් වලට යනවා. ඉතින් ඒ වගේම සොංගස් කියන්නේ වාගේ තින් සින්දු ටික ආටිස්ට් කියන්නේ ඔයාලා සින්දුක් වා ගන්න ඕන නම් මේ ආටිස්ට් ලගේ නෝට් සින්දු ඔයා ගත්ත හැකි. ඒ වගේම ෆෝල්ඩර්. වාගේ මෙමරි කාඩ් එකේ තියෙන ෆෝල්ඩර්ස් එක තමයි මෙතන පෙන්වන්නේ. මම දැන් මෙතන සින්දුවක් තෝර ගන්නවා. තෝරගත්තට මම මේ සින්දුව ප්ලේ කරන්න යන්නේ නැහැ. මොකද මම සින්දුව ප්ලේ කරුත් මට කොපිරයිට් ක්ලේම් එන නිසා. ඉතින් ඔයාලා දැනටමත් YouTube channel එක කරන කෙනෙක් නම් ඒ වගේම YouTube ගැන හොඳටම දන්න කෙනෙක් නම් දැනටමත් දන්නේ ඇති අපිට කොපිරයිට් තියෙන සින්දු ප්ලේ කරන්නවත් අපේ channel එකේ දාන්නවත් බෑ. එතකොට අපේ account එකට කොපිරයිට් වැට නිසා. ඉතින් ඔයාලට මම කරන්න ඕන දේවල් ටික පෙන්වන්න මම මේක 100%ක්ම try කරලා බල තමයි මම ඔයාලට කියන්නේ. මොකද මම කැමති නැහැ ඔයාලගේ ෆෝන් එකේ අපරාධ, ඒ කියන්නේ නිකන් වලුට data කපන්න. හරි ඔයාලා ට මෙන්න මේකෙන් කියන්නේ ඔයාලා දැන් සින්දුවක් දැම්මනේ ගායකයෙක්ගේ voice එක. ඔයාලට මෙන්න මෙතනින් මේක click කරලා අයින් කිරීමේ කියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට මේක අයින් කරලා මේ රෙකෝඩ් කියන එකේ බොත් ඔයාලට කියන ෆෝන් දෙයක් ලෑන්ඩ් ෆ්‍රී දෙයක් අ යූස් කරන්න කියලා. මොකද සින්දුව කියන්නේ. ඉතින් ඔයාලට මේක ක්ලික් කරලා ඔයාලට වාගේ කටාන රෙකෝඩ් කරන්න පුළුවන් මේ මියුසික් ට්‍රැක් එකට. මොකද ඔයාලට මේක උබල තියෙන නිසා ඒ ගායකයා කියන සින්දුව එන්නේ. එතකොට එන්නේ වාගේ සින්දුව. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් ඔයා කියන සින්දුව ප්ලේ කරලා ඒ කියන්නේ රෙකෝඩ් කරලා ඔයාලට වාගේ ෆෝන් එකට සේව් කර ගැනීම කියාවක් තියෙනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. තාමත් මගේ නිව්ටෙක් YouTube channel subscribe කරලා නැත්නම් දැන් මගේ channel subscribe කරලා bell icon එක තබන්න. මම නිව්ටෙක් සබුයි.